उदाहरण सहुर्द विशेषांगे आरंभ कराना तमाय आपे सोदान वेनदें अभी कुछ काले इंदांग अभी हरी आस करना रंगने नर्तने गायने चित्रांदीन सित्तम करान मे हम देखत अभी हरी आस करना हर हा अभी हम किसी क्षेत्र तोरगन मम मे क्षेत्र स्रहटे अनोल दें उतन दी अभी इपदन कट अरगन सहज कुशलता आवयां तेनो मेन मेदेव एक्क तमें अपे जीवित लसन वेन्े अपे अपे हेड तव तव लसन अपे इद्रिपत्कर पुलवांगे मे सहज कुशलता बलिन अपट लभन आशीर्वाद तेक्क युट समहार एक दिगट वितरक्ते मे बहु देवाल बल दस कंपान एक तेक्क जातक मट्टमे जात्यांतर मट्टमटे अन्नपट अवस्था लभन पार विवर वेनो निखम इतनी अद दवसे अभी कथाभाकर सूदान वेन विशेष रंगन नर्तन गायन එතකොට ලේඛනය ඒ වගේම තමයි හඬ මේ හැමදේම බොහොම අපූර්වට තාත්වික ලෙස ඒ දක්ෂතාවයන් ඔබට ඉදිරිපත් කරපු ඒ දක්ෂතාවයන් එක්ක ජීවිතේ ඉස්සරහට ආපු අපූර්ව කාන්තාවක් ආදරණීය කාන්තාවක් එක්ක අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් වෙනවා මම හිතනවා ඇගේ චරිත කතාවත් එක්ක ඔබට ඔබේ දුව දරුවාව හදාගන්න යම් කිසි අත්වලක් ලැබෙයි කියලා රුකුලක් ලැබෙයි කියලා මොකද ගොඩක් අයට අවශ්‍ය වෙනවා ඉංජිනේරුවන් වෛද්‍යවරුන් බිහි කරන්න හැබැයි හොඳ කලාකාරිනියක් කරන්න හොඳ කලාකරුවෙක් කරන්න කලාවට ප්‍රගමනයක් ලබා දෙන්න කලාවේ ප්‍රගමනය වෙනුවෙන් වැඩ කරන්න ඔබට පුළුවන් නම් ඔබේ දරුවාව යොමු කරන්න අද දවසේ අද මේ ආමන්ත්‍රණය කරන චරිතය ඔබට ආමන්ත්‍රණය කරන චරිතය ඉතාමත්ම ප්‍රයෝජනවත් වේවි ඒ අදහස් ඔබට ඉතාමත්ම ප්‍රයෝජනවත් වේවි කියලා විශ්වාස කරනවා මොකද මේ කාලය ඇතුළත අපිව නර්මන ආදරණීය දෙමව්පියන් ඔබ යමක් ලබා ගන්න ඔබේ දරුවව කොතෙන්ටද බරගෙන යන්න ඕනේ ඒ නිදහස් සිතවිලි කොහොමද හරියට ප්‍රයෝජනෙට අරගෙන ඔවුන්ගේ ජීවිතය ඔවුන්ගේ අනාගතය ඔවුන්ට ඔවුන් කැමති ආකාරයෙන් හදලා දෙන්න ඕනේ කොහොමද කියන තැනට මේ කතාවෙන් පස්සේ ඔබ එයි කියලා මම විශ්වාස කරනවා හොඳයි එවැනි කතාබහකට අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙනා විශාරද ජර්මනි අත්නායක මහත්මිය අයබන් සබෝ දැස්සනක් ඔබට I190 දැන් මට හිතාගන්න බෑ ජයමිනි මහත්මිය කොතනින්ද මම පටන් ගන්න ඕනේ කියලා. මොකද රංගනය, ගායනය, නර්තනය, එතකොට ලේඛනය, හඬ කෞශල්‍ය මේ හැම පැත්තකින්ම ඔබ සම්පූර්ණ වෙලා තියෙනවා. ඔබ හොඳ පෝෂණයට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම සතුටට කාරණාවක්. ඉතින් මම විශ්වාස කරනවා මේ ආපු ගමනත් එක්ක අද ඔබ ඉතාමත්ම තෘප්තිමත් වෙනවා ඇති කියලා. පොඩ්ඩක් කියමුකෝ මේ හැම පැත්තක්ම අල්ලන්න මේ හැම පැත්තක්ම ඔබේ ජීවිතයට ඈඳ ගන්න ඔබට යම්කිසි පසුබිම් කතාවක් ඇති අනිවාර්යයෙන්ම ඔබට හොඳ පසුබිමක් තියෙනත හොඳ උත්තේජනයක් ලැබෙන්නේ නැති මේ හැම දෙයක්ටම ඔබ යොමු වෙන ඔබේ නම මේ හැම දෙයකම සටහන් කරන්න මොකක්ද හේතුව අතරමංජි මේ කියන්න ඕන මගේ මේ පුංචි කාලේ ඉඳලා මම ගත කරපු ඒ පරිසරය තමයි මම මේ කලාවට ගොඩක් ඇබ්බැහි වීමට හේතුව. මොකද මගේ පියා බොහොම කලාකාමී කලාවන්ත ආදවතක් කියන කෙනෙක්. බොහොම ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන් සංගීත භාණ්ඩ වාදනයේ දහරිම මේ හරි නැඹුරු වෙලා ඉන්න කෙනෙක්. ඉතින් ඒක නිසා මට පොඩි කාලේ ඉඳලා දැන් ඔය මම සංගීත මම දහම් පාසල් ඒ කාලේ ගියා. එතකොට මම ඔය පුංචි කාලේ ඉඳලම අවුරුදු 9 අවුරුදු 7 වෙනකොට ඒ කාලේ ඉඳලම මම දහම් පාසල් නාට්‍ය තරගවල රඟපෑවා. ඊට පස්සේ දැන් සමස්ත ලංකා තරගවලට ඒ කාලේදී ගිහින් ඇවිල්ලා මේ ජයග්‍රහණ ලැබලා තියෙනවා. එතකොට ඒ අතරතුර මේ ඇත්තටම අපේ මහනුවර මගේ ගම මහනුවර ඉතින් ඒකේ තිබුණා මේ මැද මහනුවර දහම් පාසල පන්සල ඉතින් එහෙ ඉන්න ඒ සාදු ස්වාමීන් වහන්සේ හරිම මේ ළමයිට හරි ආදරේ සංගීතයට කලාවට එහෙම දක්ෂතාවයක් තියෙන අයට හරියට අත හිත දෙනවා. ඉතින් මම දහම් පාසල ශ්‍රී ධර්මවර්ධන ආරාම දහම් පාසලේදී තමයි මම ගොඩක් ඒ කලාවට නැඹුරුන පුංචි කාලේ ඉඳලම. ඉතින් අනිත් එක මගේ මව සහ පියා ඉතින් සින්දු කියන්න කොහොමත් හොඳටම පුළුවන්. පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ තරඟ වලට ඉස්කෝලේ රැස්වීම් වලට කොහරි ගමේ මොනාරි පාටියක් එහෙම තියෙනකොට ඉතින් මම දුවගෙන ගිහිනවා සින්දු කියනවා සින්දු ගායනා කරනවා සින්දු කියන්න පුළුවන් හැමෝම කියනවා අර සින්දු කියන ජයමිනි එහෙම කියලා ඉතින් එතකොට මේ ওই කාලේදී මට මගේ පියා මේ වයලිනියක් ටැග් කරනවා ඔහු මට වයලිනියක් ටැග් කරා මම ඔහුගේ හොඳම මිත්‍රයෙකුගෙන් අරගෙන මේ වයලිනියක් ටැග් කරා ඉතින් ඒ දවස්වලදී මට ගහන්න බැරි වුණා බොහොම තාත්තා මට මතකයි මේ ඒ කියන්නේ යා බලාගෙන හිටිය මේ අනේ මේක කොහොමද වාදනය කරන්න පුළුවන් එන්නේ කියලා ඉතින් අර ඒත් එක්කම මම ටිකක් ගුරුවරයෙක් යටතේ මම මියුසික් ගුරුවරයෙක් යටතේ මම සංගීතය හදාරන්න පටන් ගත්තා ඉතින් ඔය නර්තනය එතකොට ලේඛනය ඒ කාලෙදි මේ උපන්දින සාදවලට මට ගොඩක් ලැබුණේ මේ අතර පුවත්පත් කතන්දර පොත් ඒ වගේ කවි පොත් එහෙම
ඉතින් ඒවට නිතරම මම අබ්බැහුණා මොන හේතුව නිසා හෝ මේ කොතනද ඉඳගන්නේ පත්තරයක් හරි මේ මොකද මේ පොතක් හරි හම්බුන ගමන් කොහේ හරි කොහොමද ඉඳගන්න ඉතින් කියවන ඉතින් ඒක මට ඒක ඒක මේ හුරු කරලා තිබ්බා අපේ මේ මගේ මව ඉතින් ඒ විදිහට මේ අර සංගීතය ගායනය නර්තනය संगीत शिल्पियां එතකොට විද්‍යාව වගේ විෂයන් වලටත් මට ලකුණු වැඩි පිට තිබුණා. ඉතින් මගේ හිතේ තිබුණේ මම වෛද්‍යවරියක් වෙන්න. නමුත් දෛවෝපගතව මම ඒක નિરાයාසයෙන් මේ පැත්තට යොමු වුණා. जीवित जीवित हा समान गलपगन तीन मे लेखने की कारण එතකොට මේ මාධ්‍ය ජීවිතය තුළ ඔබට ඇති යම් යම් වූ අත්දැකීම් ඔබේ ජීවිතය යම් ආකාරකින් වෙනස් කරන්න එහෙම නැත්නම් ජීවිතය තුළ යම් හැරුම් ලක්ෂයක් බවට පත් කරන්න යම් කිසි වූ අත්දැකීම් ඇති මාධ්‍ය ජීවිතය තුළ අපි පොඩ්ඩක් මේ මාධ්‍ය ජීවිතය සහ ඒ ගායනය ගායනේ පොඩ පැත්තකින් තියලා අපි මාධ්‍ය ජීවිතය සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරමු මාධ්‍ය වේදිනියක් විදිහට ඔබට දැනුණු මේ හැඟීම් මොකද දැන් වෙනකොට මාධ්‍ය ශාස්ත්‍රය වෙනස් වෙලා තියෙනවා මාධ්‍ය ශාස්ත්‍රය තුළ ඉන්න අපි පවා වෙනස් වෙලා තියෙනවා නිවේදිකාවන් ජනමාධ්‍ය වේදිනිය හැමෝම වෙනස් වෙලා තියෙනවා මොකද जनमाध्य කියන විෂය ගැන මට චුට්ටක් කතා කරන්න ඕන. ඇත්තටම මේ ජනමාධ්‍ය අද හරිම ඉතා ජනප්‍රිය විෂය ශාස්ත්‍රයක්. ඉතින් ලංකාව පුරාම සහ විවිධ රටවල්වල. ඉතින් ලංකාවේ ඇති ඇත්තටම අපි මේ ලංකාවේ ජනමාධ්‍ය ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් පුවත්පත් කලාව එතකොට රූපවාහිනී රූපවාහිනී සංවේදන මාධ්‍ය එතකොට ගුවන් විදුලි මාධ්‍ය ඔය තුන තමයි ගොඩක් ප්‍රධාන වෙන්නේ. ඉතින් මේ ජනමාධ්‍ය සතු ඉතින් වගකීම සහ එහි කාර්යභාරය ඉතාමත්ම විශාල පුළුල් පරාසයක විහිදෙනවා. මොකද ඒක හරි වගකීමක් සමාජයට නිරතුරුවම වග කියන්න ඕනේ. ඉතින් ඇත්තටම එතකොට එතනදී අපි මේ නිතරම බලන්න ඕන අපි මේ මාධ්‍ය කරුවෙක් සමාජයට මොනවද සේවයක් කරන්නේ යම් කිසි පණිවිඩයක් ආරම්භගෙන යනවා නිතරම සමාජයේ දැන් ජනමාධ්‍යක තියෙන ප්‍රධානම මේ අපි බලාපොරොත්තු වෙන දේවල් තමයි මේ මිනිස්සු එදිනදා අපේ ලංකාව වගේ ඕනම රටක මිනිසුන්ට පණිවිඩයක් යැවීම. ඒ කියන්නේ තොරතුරු රැස් කිරීම. ඊට පස්සේ ඒ මිනිසුන්ගේ ආශ්වාදය. ඒ කියන්නේ මනස හැදන්න ඊට විනෝදාශ්වාදය වගේ වැඩසටහන් වලින් අපි අන්තිමේට ඒක කලාව කියන්නේ ඇත්තටම ජනමාධ්‍ය කියන්නේ කලාවක් එක්තරා විදිහකට. එතකොට මේ ඕනෑම කලාවක කලාවක ආරම්භයේ අවස්ථාව තමයි විනෝදාස්වාදයෙන් පටන්ගෙන ඒක අවසන් වෙන්න ඕන ප්‍රඥාවෙන්. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම බලන්න ඕන මාධ්‍ය වේදින් විදිහට කොහොමද මේ සමාජයට අපි වග කියන්නේ යුතුයකනිෂ්ඨ කරන්නේ කොහොමද මේ මාධ්‍යයක් සතු තියෙන රූපాయని හෝ ගුවන් විදුලි හෝ පුවත්පත්ක් හෝ එතකොට තොරතුරු රැස් කිරීම ඒක කියන්නේ පණිවිඩයක් ලබා දීම එතකොට අහුදු ආශ්වාදයක් ලබා දීම විනෝදාස්වාදයෙන් එකට කියනවා. එතකොට අනිත් එක තමයි මේ අධ්‍යාපනය ලබා දීම විශේෂයෙන් පාසල් ළමුන් සහ අපේ බොහොම වැදගත් මේ අධ්‍යාපනය කියන රට ප්‍රධානම පද්ධතිය තමයි අධ්‍යාපනය. ඉතින් ඒකට නිතරම නිරතුරුව මම හිතන්නේ ජනමාධ්‍ය වේදිකාවේ මේ භූමිකාව හරිම මේ වැදගත් සහ ඒකේ ලොකු කාර්යභාරයක් තියෙනවා. ඉතින් ඒකේ නිම්වලු පුළුල් කරනවා දැනුම් ආකල්ප ඒ නිම්වලු පුළුල් කරන්න ඕන අනිවාර්යෙන්ම ජනමාධ්‍ය වේදිකාවේ. ඉතින් මේකෙදී මේ සියලුම රටේ තියෙන සියලුම අංශ
සමාජීය ආර්ථික ආගමික කලාත්මක ඒ සියලු මනුෂ්‍යයන්ට බලපෑමක් එල්ල කර හැකි ප්‍රධානම මේ මාධ්‍ය තමයි ජනමාධ්‍ය නිසා ජනමාධ්‍ය වේදීන් සතු තියෙන කාර්යභාරය ඉතාමත් අතිවිශිෂ්ටයි පුළුල්. ඉතින් ඒකේ කාර්යභාරය හොඳින් තේරුම් ගන්න ඕන. ඒ වගේම තමයි ඉතින් නිවැරදි දැක්මක් සහිත නිවැරදි දැනුමක් ආකල්පමේ ස්ථානගත කරන්න සමාජමය ගත කරන්න ඉතින් මාධ්‍යවේදියෝ නිරතුරුවම මේ අපි සකස් වී තිබුණ මොකද ඇත්තටම රටක ව්‍යවස්ථායක ව්‍යවස්ථාදායක විධායක අධිකරණය ඔය තුන හැරුණු විට ඇත්තටම මේ ඊළඟ ආණ්ඩුව තමයි ජනමාධ්‍ය. එතකොට සිව්වන ආණ්ඩුව ජනමාධ්‍ය කියන්නේ සිව්වන ආණ්ඩුව රටක. ඉතින් එතකොට සමාජයේ උදෙසා යහපත්ම සහ ඒ සියලුම දෙනාගේ ජනමතය හරියන විදිහට සමාජ සැකැස්ම බොහොම යහපත් විදිහ සමාජ සැකැස්ම හදන්න ඕන. ඒක තමයි මේ ජනමාධ්‍ය වේදිකාවක් විදිහට මම දකින දේ. කලාව හෝ වේවා සමාජීය ආර්ථික කරුණු හෝ වේවා. ඉතින් ශාස්ත්‍රීය කරුණු අපිට කියන්නේ ගොඩක් හොඳයි ජනමාධ්‍ය වේදයට පිවිසෙනකොට මේ ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලබන එක. ඉතින් එතන තම කොඳුන අරටි තියෙන්නේ. එදෙනි ගොඩක් අපිට ජනමාධ්‍ය වේදින කියලා දෙනවා මේ ජනමාධ්‍ය සතු වගකීම සහ ඒ කාර්යභාරය. ඉතින් ජනමාධ්‍ය වේදිනියක් කියන එක මට හරි සතුටුයි. දැන් අපිට පොඩ්ඩක් අතත් මම යම් කිසි කාර්යභාරයක් කරා. අවුරුදු 13 30 මම ලේක් හවුස් මාධ්‍ය වේදිනිය. ඉතින් අදටත් ඇත්තටම මේ හරි සතුටුයි. මොකද අද වුණත් ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එකට මට ආරාධනා කරන්න වුණා. හේතුවනේ මම යම් කිසි වැඩක් කරලා තියෙන නිසා. ඉතින් හරි සතුටුයි. ජනමාධ්‍ය කියන්නේ ඇත්තනම මේ සමාජයේ පෙර ගමන් කරුවා. ඉතින් හැම වෙලාවම නිරතුරුවම ජනමාධ්‍ය මිනිසුන්ට කියන්නේ පෙර ගමන් කරුවා විදිහට මාර්ගෝපදේශකත්වය සලසනවා. දැන් අවතනදී විශේෂ කාරණාව තමයි ඔබේ මාධ්‍ය ජීවිතය තුළ මේ ප්‍රථම වරට ජනමාධ්‍යවේදීන් වෙනුවෙන්නේ තිබූ සම්මානවලදී ඔබට නැගියන ජනමාධ්‍යවේදිනිය කියන ගෞරව සම්මානයට ඔබ පාත්‍ර වුණා මම දැනුවත්ව. ඔව් මේක උනේ 2008 දී. 2008 දී. ඔව්. මිහිර ළමාපුවත් මම ඒ කාලේ ඇත්තටම මම ඉගෙන ගත්තේ මම ඒක කියනනවා මම පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත්තේ මහනුවර පුෂ්පදාන බාලිකාව. ඉතින් ඒ කාලෙත් මට ලේඛන හැකියාව උපුනම් වන්න ඉතින් ওই බිත්ති සංගරාවල එහෙම මම ලියුවා කිව්වා. ඉතින් එතනින් පස්සේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ පස්සේ තමයි මම ලේක් හවුස් මාධ්‍ය ආයතනයට සම්බන්ධ වුණේ මාධ්‍යවේදිනියක් විදිහට. එතනදී මෙහෙමයි කලාවක් වෙලාවක් නැහැ. ඉතින් කැපවීම සහ මේ නිර්මාණශීලීත්වය පරිකල්පනය එතකොට ප්‍රතිභාව විශේෂ නිර්මාණශීලීත්වය ආකල්පමය. ඉතින් ඒ වගේ විපත්‍ය සතර අභ්‍යාසය ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා ජනමාධ්‍යවේදී ප්‍රගුණ කරනවා. ඉතින් එහෙම දේවල් කරලා මම ගොඩක් කැප වුණා. මොකද ඕනම තැනකට මං ගිහිලා වැඩක් කරන්න පුළුවන් තරම් නමක් හදාගෙන තියෙනවා. මගේ කතෘ කෙනෙක් දන්නවා. ඉතින් මං කරපු කාර්යභාරයේ කතෘවරයා දන්නවා මෙහෙම ජර්මනිට වැඩක් බාර දුන්නොත් ඒක කරනවා. ඉතින් ඒ වගේ ලොකු කැපවීමක් කරපු කාර්යභාරයක් ලේක් හවුස් එකේ. ඉතින් හරි අමාරුයි. සම්මානයට පාත්‍ර වෙනකොට ඒ කාලේ 2008 දී ඔබ නැගියන ජනමාධ්‍ය වේදිනිය විදිහට තමයි සම්මානයට පාත්‍ර වුණේ. දැන් සම්මානයත් එක්ක අපිට අපි තවත් උත්තේජනයද බඳු වෙනවා. තවත් අපිව ඉස්සරහට යන්න අවශ්‍ය කරන තල්ලුව අපිට හම්බ වෙනවා. එතනදී දැනුණ හැඟීම මොන වගේද? මොනාහරි දෙයක් තව මම රටට සේවයක් කරන්න ඕනේ කියන හැඟීමත් එක්ක මම හිතනවා ඔබ ඉස්සරහට එන්න තියෙන්නේ. එතකොට මම ඔය මට මාධ්‍ය සම්මානේ මේ නැගෙන මාධ්‍යදීන සම්මානේ ලැබුණේ 2008. ඒ වෙනකොට මම මේ සිළුමිණ විශේෂාංගංශයේ මේ කතුවරියක් විදිහට මම වැඩ කරා. ඉතින් ඇත්තටම හරිම තරඟකාරීත්වයක්. ඒක ඇත්තට මුද්‍රිත මාධ්‍යංශයනේ ගුවන්විදුලි මාධ්‍යංශය සහ රූපවාහිනිය ඒක වෙනම ජර්නලිස්ට්ලාට හම්බුණා වොත් මේක මුද්‍රිත මාධ්‍යංශය. ඉතින් තරඟකාරීත්වය මොකද අපේ ලංකාවේ ලේක් හවුස් පුවත්පත් ආයතනයේ එක මේ පත්තරයක් නෙමෙයි තියෙන්නේ. තව ලක්මීම තියෙනවා, දිවයින තියෙනවා, ලංකාදීප තියෙනවා. ඉතින් ඒ අය අතර ඉතාම සුවිශාල දැවන්ත වූ චරිත, ඉතාම ජනප්‍රිය චරිත. ඉතින් ඒ අය අතරින් මොකක් හරි වාසනාවක් හෝ මං කරපු යම්කිසි සේවයක් කැපවීමක් ඇගෙයිම නිමිත්තෙන් මං හිතනවා ඒක මට ලැබුණ කියලා සම්මානේ මම සතුටු වුණා. ඉතින් හරි සතුටු වුණා. අහම්බයි, අහම්බයක් අද මට ඒක බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හොඳයි, අහම්බ අහම්බයෙන් සිද්ධ වෙන අහම්බ දේවල් තමයි ජීවිතේ පොඩ්ඩක් එහාට මෙහාට කරලා අපිට හරි ලස්සන මතක එකතු කරන්නේ. දැන් ගායනය මාධ්‍ය තමයි ඔබේ ජීවිතේ මං හිතන්නේ හැරවුම් ලක්ෂයක් බවට පත් වෙලා තිනේ ශේස්ත්‍ර දෙක. ඔබට ඔබ අනිවාර්යෙන් කැමතිත් ඒ ශේස්ත්‍ර දෙකට කියලා මම පෞද්ගලික විශ්වාස කරනවා. ඒ නිසා මම හිතුවා බොහොම අපූර්ව ඔබේ ගායනයක් වෙතට මේ වෙලාවේ ගියත් හොඳයි කියලා. ගායනයක් රසවිඳලා නැවතත් අපේ ජර්මනි මහත්මියත් එක්ක කතා බහට එකතු වෙනවා. දිය විලාවෙ
कलाकामी අව්‍යජ අධහස් නෙමෙයි අපි තුල තියෙන්නේ කලාවේ ප්‍රගමණය වෙනුවෙන් යමක් කරන්න අපි උත්සාහ කරන ප්‍රවණතාවය අඩුයි. නමුත් ඔබ තවමත් උත්සාහ කරන කලාව වෙනුවෙන් යමක් කරන්න යම් දෙයක් හොඳ දෙයක් අපේ ප්‍රේක්ෂකයාට ශ්‍රාවකයාට ලබා දෙන්න ඔබ අදටත් උත්සාහ කරනවා. ඔබ හිතන්නේ මොකක්ද දැන් මේ වර්තමාන ඉන්න තරුණ පිරිසත් එක්ක ගත්තහම ඒ කාලේ ඔබ ආපු ගමනත් එක්ක අපි සසඳලා බැලුවොත් එහෙම හරි වෙනස්නේ. මේ කාලේ ඉන්න තරුණ පිරිසට හැමදේම ලබා ගන්න පුළුවන් සමාජ ජාල මාධ්‍ය හරහා. හැබැයි ඔබතුමියලා ඒ කාලේ මේ අද ආපු ගමනාවේ හරීම වෙහෙසීමෙන් කැපවීමෙන් හරි උත්සාහයක් දැරලා සෑහෙන්න අධ්‍යයනය කළා. මම හිතන්නේ අදටත් ඔබතුමිය අධ්‍යයනය කරනවා. මොකක්ද ඔබට දැනෙන්නේ? කලාව කියන එක ඇත්තටම මේ ඒක මේ ඕනම කෙනෙකුට කරන්න බෑනේ. ඒකට ඇත්තටම සහජ හැකියාවක් තියෙන්න ඕන. සහ ඒක ප්‍රගුණ කරන්න ඕන. සතත අභ්‍යාසය කරන්න ඕන. ඉතින් ගුරුහරු ගුරුවරුන්ගෙන් ගුරුහරුකම් තියෙන්න ඕන. ඉතින් අර වාසනා මහිමේ කියන එක තියෙන්න ඕන විශේෂයෙන්. නේ? වාසනා ගුණය කියන ගාන වෙනවා. ඒක නැත්නම් හොඳ ජනමාධ්‍යවේදීනයක් අපි නම කියපු ගමන් ජනමාධ්‍යවේදීකුගේ නම දන්නවනේ. ගායිකාවක් කියන එක වාසනා මහිම. ඉතින් සතත අභ්‍යාසය සහ ඒක හැදෑරීම සහ අධ්‍යයනය පරිශ්‍රණය කිරීම ගවේෂණය කිරීම कोई वगे खटू निरतुम सारे अभी निर्माण करें तारण पारपुरा अभी निरतुम मे मीम सिली वक्ति अनीत एक लंका वितरक मे मे लंका आवटम ओबिन लंका आवटम तीन देने वे अभी पोड बल जात्यंतर मनोद कर निर्माण मनोद जनमाद्य होना तीन बड़ी वस्ते अभी बल बड़े विविध पुआत्त बल विविध रटवल अमेरिका ऑस्ट्रेलिया विविध पुआत्त थिंग मंगे इतकोट पोडर मैं तरण तरण आयट मीद मे पोड इंग्लिश भाषा प्रगुण प्रगुण करके अंतर्जाल समाज जाल वेबसाइट इतम हर बार विशिष्ट लिपि लेखन विविधाचे मतृगा मुद्र को इंग्लिश भाषा में सिंह लेकिन इंग्लिश ये समय की लोके विविध निर्माण संसाधन कर හිටපු ජනමාධ්‍ය වේදිනියක් විදිහට දැන් අපි ලියනකොට අපිට අපි සමහරක් වෙලාවට අපේ ජීවිතයේ අත්දැකීම් අපි එකතු කරගන්න සමහර වෙලාවට අත් මිඳින් එකතු කරගන්න අවස්ථා තියෙනවා. දැන් ඕවත් එහෙන් මෙහෙන් කැපිලා කැටිලානේ එන්නේ අනිවාර්යම පුවත්පතට මුද්‍රිත වෙනකොට අනිවාර්යෙන් කැපිලා කැටිලා එන්නේ. දැන් ඔය තෝරා ගැනීම කරනකොට විශේෂම කතා ලියන්න සහ තීරුලිපි ලියන්න වෙන්න පුළුවන් ඔබේ අදහසක් ප්‍රකාශ කරන්න වෙන්න පුළුවන් ඔබ ඒ තෝරා ගන්න යම්කිසි ප්‍රස්තුතයක් තියෙනවානේ. මේ ප්‍රස්තුත තෝරා ගන්නකොට මොන වගේ අදහසකද ඔබ ඉන්නේ? කියන්නේ මේ කාලෙදි මේ වගේ දෙයක් මං සමාජගත කරොත් හොඳයි. මේ වගේ දෙයක් මං ජනගත කළොත් හොඳයි. ජනතාවගේ මනසට මම මේ වගේ දෙයක් කාවැද්දුවොත් මීට වඩා ජනතාව වෙනස් වෙයි. මේ සමාජය මීට වඩා වෙනස් වෙයි. අදහස් වලින් පෝෂණය වෙයි. සිතිවිලි වලින් පෝෂණය වෙයි කියලා. එහෙම දැනුන තැනක් තියනවාද? विशेष मे खाने मन वगे दवाधान यम करे ओ विशेष मे लंक सिलते मम मे बहुत मे विशेषांग तम लीवे विशेषांगे विशेषांग लीवे थिंग इतकोट मे अर मे प्रवृत्ति मे विशेष प्रवृत्तिमय प्रवृत्ति आश्रय विशेषांग लिया नैनो बट मत का ये दवास पिटबेदर पिटबेदर ඒ කාලේ අතරම මේ ළමයෙක් ඒ කියන්නේ බිහි කරපු ගමම්ම අම්මා කෙනෙක් කඩෝ කැලේට විසික් කරන කතාව මතක් කරලා අන්තිම මතක ගන්න. ඉතින් ඒකේ ඒක අතරම මේක නිවුස් එකක්. ඉතින් ඕකෙන් අර විශේෂාංගයක් අපි ලියුවා. දැන් මම එහෙට ගිහිල්ලා මේ පිටබැද්දර පොලිසිය OIC එහෙම මට ගොඩක් සහයෝගය දෙන රෝහල් මේ වෛද්‍යතුමා. ඉතින් ඒ වගේ ගොඩක් හිටිය. ඉතින් අපි එතන ගිහිල්ලා ඔක්කොම බලලා කරලා ලියුවා. ඉතින් ඒ කියන්නේ අතරම මේ
හරිම සංවේදී සහ හදවත සසල කරන සිදුවීම්. ඉතින් අනිසංවේදී වැඩි වෙන කතාව. හරිම සංවේදී. ඉතින් මේ වගේ දේවල් අපිට වෙන්න ඕනෙම නැහැ. එතකොට මේ ඒකෙදි අපි සාමාන්‍යයෙන් එහෙම කරන් ඩියුස් එක. ඒ කියන්නේ කාලීන පුවතක් ආශ්‍රයෙන් ලිපියක් නිර්මාණය කරනකොට නිතරම නිර්මාණය කරනකොට පාඨකයාව දැනුවත් කරන්න ඕන. ඒගොල්ල පොළඹවන්න ඕන. අන පෙළඹවීම කියන එක ජනමාධ්‍යයේදී ඉතාම විශිෂ්ට කරුණක්. ඒ කියන්නේ හදාරන්න සාමේ පෙළඹවීමනේ ගොඩක් කරන්නේ. ඒ කියන්නේ යහපත් සමාජයක් බිහි කිරීමනේ නිරතුරුවම ජනමාධ්‍යකින් වෙන්නේ. ඒ කියන්නේ මානසික වර්ධනය, මානසික සුවසානය සලස්වීම, මිනිසුන්ගේ හදවත් ජනමතයක් ඇති කරලා මිනිසුන්ගේ හිත සුවපත් කරනවා, මිනිසුන්ගේ කියන්නේ මිනිසුන්ගේ සිතුවිලි යහපත් කිරීම. ඉතින් ඔය කඩල් කැලේ කතාව ලියනකොට මට මතකයි මම ඔක ලස්සනට ලිව්වා. ඉතින් මේ අර නිර්මාණශීලී වෙන්න ඕනේ. ඉතින් විශේෂ අංග රචනයක් කියන්නේ නිර්මාණශීලී වෙන. ඉතින් ඒ කතා පුවත අන්තිමේට මම ලස්සනට කතාන්දරයක් විදියට ලිව්වා. ඉතින් අන්තිමේදී මම ඔය වගේ පණිවිඩයක් දුන්නා මේ වගේ දේවල් වෙන්න ඕනේ නැහැ. මොකද අම්මා කෙනෙක් කියන්නේ ගොඩක් උත්තරීතර මවක් සහ කාන්තාවක්. ඉතින් ඒක කිසිසේත් ඒ වගේ දේවල් වෙන්න ඕනේ නැහැ මේ සමාජයට. එතනදී අර වෙන කෙනෙක් තම සැමියාගෙන් නෙවෙයි ඒ දරුවා ලබාගෙන තිබුණේ, වෙනත් පුරුෂයෙක්ගෙන්. ඉතින් මං කියන්නේ ඒ වගේ දේවල් වෙන්න ඕනේ නැහැ. බොහොම මේ විනයානුකූලව සමාජයකට පණිවිඩයක් දීමේ ඒ පෙළඹවීම තමයි මම කරේ. එතනදී විශේෂ සංග්‍රහයක් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේ ඉතින් මතක සිදුවීම් තියෙනවා නේද? ඒ සිදුවීම් සහ ඒ ඔබ ලියපු දේ එක තමයි අපිට යම් කිසි දෙයක් ජනතාවට දෙන්න පුළුවන් වෙන්නේ. මොකද දැන් මේ වෙනකොට දැන් පවතින මේ පහුගිය කාලේ මාධ්‍ය අපි ශේෂ්ත්‍රය ගත්තාම මාධ්‍ය හරහා නිකුත් කරපු විවිධ ලිපි සහ විවිධ පුවත් ගත්තත් එහෙම සමහර වෙලාවට මට හිතෙනවා ඒ අවශ්‍ය පුවත විදිහට දෙන්න නැතුව වෙන විවිධාකාරයේ මේ පුවත් මවන්න උත්සාහයක් ගන්නවා නේ. කියන්නේ ජනප්‍රියතාවය මත මේ හැමදේම සිද්ධ වෙනවා කියලා දැනුණු අවස්ථාවක් තියෙනවා. කියන්නේ මාධ්‍ය අවභාවිතා කරන තත්ත්වයකට පත් වෙලා තියෙනයි කියලා පහුගිය කාලේ ලොකු චෝදනා ගොඩ නැගුණා සහ ਵਿਚාරයට ලක් වුණා මේ අතිශය බහුල විදිහට. ඉතින් අර ඔබතුමිය සඳහන් කළා වගේ එහෙම වෙන්නේ නැතුව හොඳ දෙයක් හොඳ විදිහට නිවැරදි විදිහට විධිමත් විදිහට දුන්නොත් මම හිතනවා මාධ්‍ය වගකීම් ඊට වඩා ප්‍රබල විදිහට මාධ්‍ය භාවිතා කරන පිරිසට මාධ්‍ය ශාස්ත්‍රීය පිරිසට දැනෙවි කියලා. මම හිතනවා ඔබ එකඟ වෙයි කියලා මගෙත් එක්ක. ඔව් ඇත්තටම මේ ජනමාධ්‍ය වේදික සතු කියන ඒ කාර්යභාරය ඉතින් විශාලයි. ඒක මේ ගොඩක් වටහා ගන්න ඕන. මොකද මේ සාකච්ඡා සංවාද මණ්ඩප ලංකාවේ රජය සතු තියෙන විවිධ අංශයන්ගේ ලංකාව කියන විවිධ අංශයන් පරිපූර්ණ රටක්. ඉතින් ඒක එතකොට ඒ විවිධ අංශවලට බලපෑම් එල්ල කර හැකි මේ විවිධ තේමාවන් විවිධ ඒ කියන්නේ පුවත්පත් නිර්මාණය කරන්න ඕන, පුවත්පත් ලියන්න ඕන. ඉතින් ඇත්තටම මේක විශාල කාර්යභාරයක්. ඉතින් ඒක හොඳට කරන්න ඕනේ. ඒක මොකද්ද කියන එක තමයි අපි ඉස්සලාම දැන කියාගන්නේ. ඔව් ඔව්. හරි, නැවතත් එනවා ඔබේ ගායනය පැත්තට මම. දැන් මේ හඬ කෞශල්‍ය පෝෂණය කරනකොට අපි ගොඩක් වෙලාවට මේ හඬ පුහුණු වීම කරනවානේ. දැන් කොහොමද තත්ත්වය? ඔබතුමිය ඒ සියල්ලක්ම දැනුත් කරනවද නැත්නම් දැන් පොඩ්ඩක් එතනින් ඇත්තලා ඉන්නවද? දැන් මොකද ගායනයේදී ඊටම මෙහෙරි හඬක් දෙනා කියලා මම ඔබතුමියගේ දීටි බොහෝ ප්‍රමාණයක් ඇහුවෙත් මට දැනුණා හඬ සෑහෙන්න ප්‍රගුණ කරලා තියෙනවා කියලා. හඬ පුහුණුව පොඩ්ඩක් මතක් කරමු. මෙහෙම අපිට යම්කිසි හඬක් තියෙන ඕනම කෙනෙකුට උපත්යෙන් සහජ හැකියාව ලබා ගන්න පුළුවන්. හැබැයි සහජ හැකියාව විතරක් තිබිලා මදි. ඒකට තියෙන ඕන අර දැන් එච්.ආර්. ජෝතිපාල වගේ මහත්තේ සංගීතය හදාරන්නට ගොඩක් ජනප්‍රියුනේ. ඒ ඔහුගේ තියෙන වාසනාව මහිමයි මට. සමහර අය එකිනෙකාට ඔක පරස්පර විරෝධී වෙනවනේ. එකිනෙකා ඉතින් ගොඩක් අය මේ මම හිතන්නේ සංගීත වේදිනියක් හෝ ගායිකාවක් වෙන්න ඕන නම් මේ තමන්ට තියෙන මේ හඬ උපමට්ටම් කරගන්න ඕන. තමන්ගේ සංගීතමය හැකියාව සංගීතේ ගොඩක් ඉගෙන ගන්න ඕන. සරල ශාස්ත්‍රීය සංගීතයේ තියෙන ශාස්ත්‍රීය සංගීතයේ ජන සංගීතය, එතකොට තව බටහිර සංගීතයේ නිර්මාණාත්මක සංගීතය, තව කර්ණාටක සංගීතය, ඒ වගේ විවිධ සංගීත ශෛලීන් ඉතින් අපි ප්‍රගුණ කරන්න ඕන. මම ඉතින් ওই වගේ මට අතන මේක වාසනාවක් ලැබුණා මේ කැලණි විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය ආරංචියේ මම උපාධි ධාරිණියක්. එතනදී මම සංගීත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිබ පශ්චාත් උපාධියක් ඇදෑරුවා. ඒ ජයවර්ධනපුර යුනිවර්සිටි එකේදී මම කරේ මේ ලේකකත්ව සහ සංවේදන පශ්චාත් උපාධිය. පශ්චාත් උපාධිය. ඉන් අනතුරුව දැන් ඔය සංගීත පිළිබඳ ඔය විදිහට
संगीत सीएल मंश गायन वादन ये सीएल मंश मैं प्रगुण कर लंका विशिष्ट गुरुवर मटते कौलित बन दिशा गमन रन इतपट तव महिंद दिश महिंद से रत्न वे हम प्रगुण करपू हम विशिष्ट गुरुवर मटते इन मे इतिंग मम एक संगीत संगीते पारिपूर्ण विषय की कर गायन वादन इतपटे इन अनुमें मे इंडियावे मे लखनऊ प्रांत विष्णु इतपटे खाले मे मम ज्ञान परेशिका वे संगीत बंधव लिपिलिया सह मे मग रिसर्च कर्तिमुना उत्तर भारतीय मे गुरुकुल पिलिबंध अध्ययन किरीमे एक मम लखनऊ प्रांत अटिका खाली अखिटी ये अतर तुरा मे एतर मे ये अतर तुरा मे मे बाखंड संगीत विश्वविद्यालय मे मे खे मगे आलू थी लंका शिष्य इतने भी मे गुडक बाखंड विश्वविद्यालय मे पारिबाहिक शिष्यावती मतलब इगन गंद फुला मे ये विश्वविद्यालय गुडक बहुम प्रवीण आचार्यवर दंग मे ए आय गे मम सरल शास्त्रीय संगीत विन विनम थिंग इंगन गता रिसर्च करा मे गुडा दैन संभार गता ये तो तव दुरा मे इन मे लखनऊ लखनऊ प्रांत यहाँ मे अरे सारा गंजल हसरत गंजल तेनालीनो हर विषय मे बहु जोहर पार्क हर सरल शास्त्रीय गायन भूमि ताम दक्ष मे गुरु रेखी मम हेमदाम यार टेम्पो की लेकिन उदय पांद्र या नोन गे गोल हर लसन पे गुरुकुल यार भूम भक्ति मत मे इट कल भक्ति मत संगीत आधार कल इट वे विष्णुपुर प्रांत मे गणेश प्रसाद मिश्रा या मे इंडियावे मे संगीत राज्य विधि मे इंडियावे संगीत राज्य विधि यार कणीते इवे हिताम अत दखिण वरी गुरु अतते मत हंधना लेबुना गुरुवार लेबुना ई थिंक देने लेबुना संगीत पीड़ मन मैं गोड़ा सत्टेना ई थिंक इतकोट मे यार संगीत हन की हरी वेदगा गाय कावकट हरम वेदगा मोदी मे पुहन करोनी तुर्व गायने तिबुना गाय कावक खंड तिबुना मे गा मे गोड़ा खंड सत्त अभ्यास मगे पुरुद पुहन करोनी मम हिता मुखाखरी मत गाय कावक इन तीयन मावत अरे मध्य नियलिस मुखद अवहिरा बाधक्यवागे पड़े बाधक्या अवहिरा कावा मुखद मुल काले मध्य वैकर काले अरे गाय कावा भूमि कावट पनपोन टीका इतने पड़े असाधारण मगे जीवित मुखद मम्मी पीलिगना अरे पीरसदानी गाय कावा जीवित लेखन कलावट आदरण बहुत पेर सकिन प्रेक्षक प्रतिचार ये प्रेक्षक आदर तकबरबेदरी गमन अन्न अनिवार वासनाव शक्ति धैर्य लभ के मम विश् प्रार्थना करण इवगे मम विश्वास करण तव तव बहुदेख पेरा तेनवेन्नबे हकिया लभ के अत दवस लभिलेन काल वेलासान वेला तेन जय मिनिमहात्म तव कथाकरण तिब्बन हेल हितन मुखद मे बहु बेदगत करण कारण तो मेगेन मतुना ई थिंग आगे निन्ब मम हितन ओब दर्वाव කොහොමද පෝෂණය කරන්න ඕනේ අවශ්‍ය තැනට ඔබ දරුවව කොහොමද රැගෙන යන්න ඕනේ අවශ්‍ය තැන්වලට විධිමත් විදිහට කොහොමද ඔබ යොමු කරන්න ඕනේ කියන කරුණු ගැන ඔබට හොඳ දැනුමක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද දවසේදී අපි සහෘදයා විශේෂාංග අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණේ විශාරද ජයමිනි අත්තනායක මහත්මිය. බෙහෙත්ම ස්තුතියි අද දවසේ අපිත් එක්ක කාලය බෙදා ගන්න අදහස් බෙදා ගන්න. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට මේ සුන්දර පරිසරයත් එක්ක මුහු වෙලා ඉතින් संबंध वीमट सहभागी मम हरिम सत्टी गुडाफ्टन स्तुति सीएलम दिनाट सह मे कलमणाकार अद्यक्ष वज्र जयवर्धन महत्या देवी स्तुति ऊतमट मे गमन मे अवस्था वाला मम स्तुति हेमोतम सहृदय विशेषांग आकार पत्ना आराधना करना के लिए